යාළුවෙක් FB එකේ අහලා තිබුණා ඉන්ටර්නෙට් ස්පීඩ් ටෙස්ට් බලද්දි. ඒ කියන්නේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක ටෙස්ට් කරද්දි ඩේටා කැපෙනවද කියලා. අපි බලමු ඒකට මොකක්ද කියලා ලැබිච්ච උත්තර. ඒකට එක්කෙනෙක් රිප්ලයි කරලා දිනවා ඩයලොග් කැන් මොබිටෙල් ඔක්ලා එකෙන් ෆ්‍රී කියලා. ඔක්ලා එකෙන් ටෙස්ට් කරාම මම ඒක හච් එකට පණිවිඩේ මැසේජ් එක දාලා හච් එකෙන් ඇහුවට පස්සේ හච් එකෙන් ඔව් කියලා උත්තර දීලා තියෙනවා. ඒ මැසේජ් එක මම මොබිටෙල් එකටයි ඩයලොග් එකටයි දැම්මට පස්සේ ඒ දෙකෙන් රිප්ලයි එකක් ඇවිල්ලා නැහැ. අපි බලමු ඇත්තටම මම සල්ලි කැපෙන නොකැපෙන ගැන මොබිටෙල් එකේ ඩයලොග් එකේ මට කියන්න විදියක් නැහැ. ඒගොල්ලෝ දෙන මේ රිප්ලයි කරලත් නැහැ. නමුත් මේ එක්කෙනෙක් කියලා තියෙනවා ඩයලොග් කැන් මොබිටෙල් එකේ ඔක්ලා ෆ්‍රී කියලා. නමුත් ඇත්තම තත්ත්වය අපි බලමු. මේ ඔක්ලා එකෙන් ඉන්ටර්නෙට් ස්පීඩ් ටෙස්ට් කරපු ස්ක්‍රීන් ෂොට් ටිකක් මේ තියෙන්නේ. නමුත් මේ ඇප් එක 2019 ටෙස්ට් කරපු එකක්. දැන් මේක අප්ඩේට් කළා මේ විදිහට පෙන්වන්න නැතුව ඇති. දැන් මේ මොබිටෙල් එකේ මම මේ ටෙස්ට් කරලා තියෙන ඩේටා ස්පීඩ් එක ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 91ක් අවිල් ආපු වෙලාවේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක ටෙස්ට් කරන්න 104 MB ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ 104 MB අපෙන් කැපිලා තියෙනවා. ඒකෙම අප්ලෝඩ් එක ටෙස්ට් කරන්න අප්ලෝඩ් ස්පීඩ් එක 36.1ක් ඇවිල්ලා තියෙනවා. එතෙන්ට ඩේටා යූස් වෙලා තියෙනවා 41.5ක්. ඒ කියන්නේ ආසන්නව මේ දෙක 104 45 එකතු කරාට පස්සේ 145ක් වගේ ඩේටා මේ ඉන්ටර්නෙට් ටෙස්ට් කරන්න කැපිලා තිනවා. අපි හිතමු අපි 49 වගේ කාඩ් එකක් දාලා ටෙස්ට් කරා නම් දෙතුන් පාරක් චෙක් කරනකොට ඩේටා ටික ඉවර වෙනවා. ඒ කියන්නේ මම හිතන්නේ ඩයලොග් එකෙන් මේක ප්‍රී දීලා නැත්තම් ඩයලොග් එකෙන් ප්‍රී කියලා එක්කෙනෙක් කියලා තියෙනවා. මම කියන්නේ ප්‍රීද නැද්ද කතාව නෙවෙයි. ඔක්ලා එකෙන් හරි වෙන ඉන්ටර්නෙට් ස්පීඩ් ටෙස්ට් කරන හැ ඉන්ටර්නෙට් ස්පීඩ් ටෙස්ට් කරනවා කියන්නේම අපේ ෆෝන් එකේ ඉඳලා ෆයිල් එකක් එයාලගේ සර්වර් එකේ ඉඳලා ෆයිල් එකක් අපිට ඩවුන්ලෝඩ් කරනවා. අපේ ඉඳලා ෆෝන් එකේ ඉඳලා ෆයිල් එකක් එයාලට අප්ලෝඩ් කරනවා. එතකොට මොනවා වුණත් අපේ ෆෝන් එකයි ඒ සර්වර් එක හරහා ඩේටා හොමාරුවත් වෙනවා. ඒ ඩේටා හොමාරුව ඩේට එකක් විදිහට කවුන්ට් වෙනවා. ඊට පස්සේ මේ අනිත් එක තියෙන්නේ මේ ඒකෙත් 75ක් ස්පීඩ් එකෙන් ඩවුන්ලෝඩ් වෙලා තිනවා. එතන 108 MB ඒකට කැපිලා තියෙනවා. මෙතන බලන්න 34.7ක් අප්ලෝඩ් වෙලා තිනවා. එතනත් 37 MB කැපිලා තියෙනවා. දැන් මෙතන 49.4 තමයි ඩවුන්ලෝඩ් වෙලා තියෙන. එතන 46.2 MB කැපිලා තියෙනවා. මෙතන 29.3 අප්ලෝඩ් වෙලා තියෙනවා. එතනත් MB 32.4ක් කැපිලා තියෙනවා. අපි ගත්තට පස්සේ මේක පොඩ්ඩක් අපි බලමු. කැල්කියුලේෂන් එකක් කරන හැට ඔන්ලයින් කැල්කියුලේෂන් කරන වෙබ්සයිට් එකෙන් මම බලාගත්තේ අපි 10 MB එකෙන් මොකක් හරි ෆයිල් 10 MBPS ස්පීඩ් එකෙන් ෆයිල් එකක් විනාඩියක් ඩවුන්ලෝඩ් කරොත් අපට 75 MB ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙනවා. ඒ වගේ ඒක 20ක් ස්පීඩ් එකෙන් ඩවුන්ලෝඩ් කරොත් විනාඩියක් තුළ 150 MB ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙනවා. ඒ වගේම 100ක් ස්පීඩ් එකෙන් MBPS ස්පීඩ් එකෙන් විනාඩියක් තුළ ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරොත් 750 MBPS ෆයිල් එකක් ඩවුන්ලෝඩ්. ඒ කියන්නේ 100 MBPS අපිට ඉන්ටර්නෙට් ලයින් එකක් තියෙනවා නම් ෆිල්ම් එකක් විනාඩියක් ඇතුළත වගේ අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. දැන් මේ මෙතන තියෙන්නේ දැන් විනාඩි 10 MBPS එකෙන් විනාඩි 2ක් ඩවුන්ලෝඩ් කරොත් මේ 75 වගේ දෙගුණයක් ඩවුන්ලෝඩ් ඩවුන්ලෝඩ් ඩේටා ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙනවා. ඒ වගේ අපිට ඩවුන්ලෝඩ් ස්පීඩ් එක කොච්චරද ඒක කාලයත් එක්ක ගන්නේ කිරීමක් කරලා ඩවුන්ලෝඩ් වෙන ඩේටා ෆයිල් එකේ සයිස් එක අපිට හොයාගන්න පුළුවන්.